පවතින විදුලි බිල ඉහළ නැංවීමට ඉක්උද්දා ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගී දක්වමින් සමවසර ලබා දුන්නා. ඊට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලුව අතර එය මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇත්තේ ආගමික ස්ථාන සඳහාද එවැනි ආකාරයටම විදුලි බිල ඉහළ නැංවීම හේතුවෙන්. මේ අතර ආගමික සිද්ධාස්ථාන සඳහා ක්‍රමවත් සාහනශීලී නව විදුලි ගාසු ක්‍රමයක් සකස් කළ යුතු බව අවධාරණය කරමින් ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනපති වෙත ඊයේ ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මහජන සුභසිද්ධි අරමුණු කරගත් සාරධර්ම හා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවන් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධාස්ථාන වෙතින් ලබා දෙන සමාජයේ දායකත්වයේ පිළිබඳ අවධානය යොමු කර මේ කටයුත්ත සිදු කළ යුතු බවයි. ජාතික භික්ෂු පෙරමුණ විසින් පන්සල් පල්ලි කෝවිල් අඳුරේ ජනතාව මත බරපටවන විදුලි බිල ජල බිල සහ ඉන්ධන ගාසු පහත දමන ලිසාණ්ඩුවට බල කරමින් ජනතා පිටසමක් සඳහා අත්සන් ලබා ගැනීම අද අනුරාධපුර බස් නැවතුම්පළ ඉදිරිපිට සිදු කෙරුණා. රටේ ජනතාවට පාර්ලිමේන්තුව බරක්. පාර්ලිමේන්තුවේ දවසකට විදුලි බිල විතරක් ලක්ෂ 2ක් යනවා. කන්න බොන්න අරවට මෙවට තවත් ලක්ෂ 2 3ක් යනවා ඇති. එතකොට මෙහෙම කරගෙන යන්නේ රටේ ජනතාවට සේවය කරන්නද නැහැ. රටේ ජනතාවට කරන සේවයක් නැහැ. මෙලෙස අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආගමික නායකත්වයේ පෙරටු කරගෙනමින් වෘත්තීය සමිතිය බහුජන සංවිධාන සහ ජාතික සභාව එක්ව කොටුව බෝධියේ ඉදිරිපිට පන්දම් දැල්වමින් විරෝධතාවේ නිරත වුණා. සාධාරණ ප්‍රතිපත්තියක් හදන්න මේ පාඩුව අපි කරපු එකක් නෙවෙයි. විහාරස්ථානවල විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ දැඩි විවේචන එල්ල කරමින් අදහස් පළ කළා. පහම්පත්තු කිරීම පිළිබඳව අපේ ප්‍රතිඥාවක් නැහැ. ඉතින් අපි කවදත් විදුලි බලයේ තිබුණත් ඊට පන්දමක් පහනක් පත්තු කරලා අපි තුනුවන් ඇඳලා දෙවියන්ට පින් දීලා ඒ කටයුතු අපෙන් සිදු වෙනවා. නමුත් ඒ පහනකින් අපිට එක්කහ වෙන ඒ සෙනඟ එළිය කරලා දෙන්නට පුළුවන් කමක් නැහැ. සිංහල බෞද්ධ පදනමින් ජනවරමක් අරගෙන පාර්ලිමේන්තු නියෝජනය කරන බහුතරයක් දෙනා ඉන්න තැන අද බෞද්ධ විහාරස්ථානවලට මෙසේ කෙනෙහිලිකම් කරනවා නම් මම හිතන්නේ ඔය ඉන අප්පුහාමිලාව හොදගෙන මෙයාවි එළමෙන මහමැතිවරණයකදී. ඊ පසුරුවේ බලපිටියේ යෝගාශ්‍ර විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ආගමික වතාවත්වලට මෙලෙසෙක්ව සිටියා. උද්ගත වී ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන සභාවේ නියෝජිතයන් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද බලශක්ති අමාත්‍යංශයේදී පැවැතුණා. මහජන උපයෝගිතා කොමිසම විසින් කරපු දෙයක් හැටියට තමයි ඒක කිව්වේ. සහනදාර සියල්ලම නතර කරලා තිබේ. ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. හෙට කැබිනට් මණ්ඩලය රැස් වෙලා මේ ගැන නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වුණා. වගේම ඉන්දියානු ආධාරය යටතේ ලංකාවේ තෝරාගත්ත ආගමික ස්ථාන 2500 එකට සෝලා පැනල් සවි කිරීමේ ව්‍යාපෘතියක් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන බව සඳහන් කළා. ඒ වගේම එතුමා භික්ෂුන් වහන්සේලාගේ සිත්‍රි දින ලෙස සමහර අදහස් දැක්වීම සම්බන්ධයෙන් සමාවත් ඉල්ලා සිටියා අප හැම දෙනා. නව රාජ්‍ය අමාත්‍යවරුන් සාපත් කිරීමට නියමිත අමාත්‍යවරුන්ගේ වැයිශීර්ෂයන් කපා හැර පන්සල් ඇතුළු පුණ්‍ය ස්ථානයන්වල විදුලි බිල පියවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අද මේ රටේ තියෙන ආගමික සිද්ධාස්ථාන සියල්ලේම විදුලි බලය සඳහා ගෙවීමට මේ වැය වෙන මුදල වැඩි වුණ මුදල ආසන්න වශයෙන් සමාන වෙනවා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පඩිනඩි සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල පඩිනඩි ගෙවීමට යන මුදලත් එක්ක. ඒක නිසා අපිලා සිටිනවා මේ රාජ්‍ය අමාත්‍යවරු සහ අලුතෙන් පත් කරන්න යන අමාත්‍යවරුන්ගේ සඳහා වෙන් කරලා තියෙන වැය ශීර්ෂවලින් ඒ මුදල කපා හැරලා මේ වෙහෙර විහාරස්ථානවල විදුලි බලය සඳහා වැය වෙන මුදල පියවීම සඳහා කටයුතු කරන්න කියලා.